දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 නායකයා විදිහට පාකිස්තානයට යන්න කලින් මාධ්‍යවලට කිව්වේ මේ තරගාවලියේ ප්‍රබල ක්‍රීඩකයන් නැති වුණත් පාකිස්තානය හොඳම කණ්ඩායම වුණත් පාකිස්තානයට පහර දීලා පරාජය කරලා එන්න තමන්ගේ කණ්ඩායමට පුළුවන් කියලා. ඒ කියපු විදිහටම දසුන් නායකත්වයේ දීපු T20 තරගාවලියේ විශේෂ විදිහට දිනන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පාකිස්තානයට තමන්ගේ මව්බිමේ අත්කර දීපු අමිහිරි සහ දරුණුම T20 තරගාවලියේ පරාජය වාර්තාවත් එක්ක ඒ විදිහට පාකිස්තානයේ අවාසනාවන්ත වේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවපු දසුන් ශ්‍රී ලංකාවට එන්නේ ලොකු අභිමානයක් එක්ක. ලංකාවට ඇවිත් දසුන් කිව්ව අංකයකින් පාකිස්තානයේ පරාද කරන්න තමන්ගේ කණ්ඩායමට ලොකු මහන්සියක් දරන්න ඉන්නේ නැහැ කියලා. කණ්ඩායම මෙහෙවන්නත් ලොකු අභියෝගයක් තිබුණේ නැහැ. මොකද මම පළමු පෙළ ගහද්දි මෙයාලා එක්ක ගොඩක් සෙල්ලම් කරලා තිබුණා. මම දැනන් හිටියා එක එක ක්‍රීඩකයාට මොනවද කරන්න පුළුවන් කියලා. පිටිය ඇතුලේ කරන්න ඕන දේ ගැන මට ගොඩක් උපදෙස් ලැබුණා. අසන්ත සර්, රුමේෂ් සර්, ජෙරම් සර් කණ්ඩායම රැස්වීම වලදී මොකද කරන්න ඕන දේ කියන එකට ගොඩක් උපදෙස් දුන්නා. නායකයෙක් විදිහට මට පීඩනයක් තිබුණේ නැහැ. ගොඩක් සැහැල්ලුවෙන් අපි සෙල්ලම් කළේ. අන්තිම තරගේ වුණත් මුල් කඩලු ගියත් මම ලොකු විශ්වාසයකින් හිටියා. එයාලා අපි ගත්ත ගානට වැඩිය අඩුවෙන් කඩා ගන්න පුළුවන් කියලා. අංක එකේ කණ්ඩායම විදිහට හිටපු පාකිස්තානයේ ගොඩක් ලෙහෙසියෙන් පරාද කරන්න අපිට පුළුවන් වුණා. මුලින් හිටපු දසුන්ට වැඩිය වෙනස් ක්‍රීඩකෙක්ද දැන් ඉන්නේ කියලා තමයි දසුනුත් කියන්නේ. මම කණ්ඩායමට ආවේ පවර් හිටර් කෙනෙක් විදිහට. කාලයක් සෙල්ලම් කරලා පරිණත වීමත් එක්ක වගකීමෙන් ප්‍රතිහර බේය දෙන්න පුරුදු වුණා. මට හැම වෙලාවෙම මගේ පුහුණුකරුවෝ කරන්න ඕන වෙනස්කම් ගැන කිව්වා. මම පන්දු 20කට 30කට ඉන්නවා නම් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න පුළුවන් කියන දේත් කිව්වා. ඒවත් එක්ක තමයි මම මගේ ප්‍රතිහරම රටාව හැඩගසාගත්තේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.